නැවතත් අපත් සමග එකතු වෙද්දී විශේෂයෙන්ම මේ ගත වෙන කාලය ගැන අපි වැඩසටහන ආරම්භයේදීත් මතක් කරා මන්තත් මාත් කතා බහ කළා ඔබට අවස්ථාවන් හොයාගෙන යන්න හොඳ කාලයක් මේක කොවිඩ් වලට බැන බැන දොස් පවර පවර ඉන්න කාලයක් නෙමෙයි කියලා ඒකම තමයි විශේෂයෙන්ම ඊයේ දිනේ ඉඳලා ඒ වගේම අද මේ මාසේ පළවෙනිදා නොවැම්බර් පළවෙනිදා ඉඳලා තව සති කිහිපයක් වෙනකන් මේ මාසේ 16 වෙනිදා විතර වෙනකන් නව සෞඛ්‍ය මාර්ග උපදේශයන් ඊයේ දින දිනිකුත් කළා ඒ වගේම මේ නව නීති රීතිත් එක්ක සංචරණ සීමා ලිහිල්ුණා පළාතතර සංචරණ සීමාවන් දැන් පැවැත්වෙන්නේ නැහැ ඒ අතරම පාසල් පුංචි දරුවන් වෙනුවෙන් විවෘත වුණා පසුගිය සතිවලදී ඒ වගේම ඉදිරියේදී අනෙක් දරුවන් වෙනුවෙන් විවෘත වෙනවා මේ වගේ නැවතත් රට සාමාන්‍ය තත්ත්වයට පත් වීමට බොහෝ සෙන් ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා කියලා ඔබ මේ වෙද්දිත් දන්නවා ඉතින් ඔබේ ජීවිතයත් ඔබේ දෛනික ජීවිතයත් සාමාන්‍ය තත්ත්වයට ගෙන යාමේදී නමුත් ඔබ මතක තියාගත යුතුයි තවම කෝවිඩ් අවදානම ලෝකයෙන්වත් ලංකාවෙන්වත් පහව ගිහින් නැහැ තවමත් ඒ අවදානම තියෙනවා තවමත් ඔබ ප්‍රවේශම් විය යුතුයි ඒ නිසාම තමයි ඔබව ඒ ගැන දැනුවත් කරන්නට අපි අදත් හිතුවේ නුගසෙවණේ මේ උදෑසනම ඔබ බොහෝ සෙයින් දැනුවත් විය යුතු කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කරන්න අපි මේ විනාඩි කිහිපෙදී කටයුතු කරනවා ඉතින් ඒ සඳහා මාත් එක්කතු වෙනවා ප්‍රජා සෞඛ්‍ය ජ්‍යෙෂ්ඨ ලේකකාධිකාරී වෛද්‍ය දේශානි හේරත් වෛද්‍යතුමිය අපි ඔබව ඉතාම ආදරයෙන් පිළිගන්නවා නුගසෙවණට අයිබවන් වෛද්‍යමේ දැන් මේ මාර්ගෝපදේශයන් වෙනස් වුණා සමහර දේවල් සමහර සංඛ්‍යාත්මක ගැන් වෙනස් වුණා එතකොට අලුතෙන් විශේෂම සංචන සීමාවන් ලිහිල්ුණා මේ හැම දෙයක් එක්කම දැන් අද අලුත් මාසයක් අලුත් සතියක් පටන් ගන්න අද නොවැම්බර් 1 වෙනිදා මේ සඳුදා දවසේ ඔබතුමියට මොකක්ද කියන්න තියෙන්නේ අද කතාබහ පටන් ගද්දිම මේ නීති රීතිත් එක්ක ජනතාව කොයි වගේ ශාස්ත්‍ර ගැනද වැඩි අවධානයක් යොමු විය යුත්තේ කියලා ඔ මං හිතන අද හොඳ දවසක් මේ මාතෘකාව ගැන කතා කරන්න ඔබ කිව්වා හරි මේ දැන් මාස 6කට විතර කාලයකට පස්සේ තමයි අර කට්ටියට නිදහස හම්බුණා වගේ පළාත් අතර සංචරණය අපි දැන් ලිහිල් කරලා මේගොල්ලන්ට කැමති විදිහට සංචාරණය කරන්න කියලා දීලා තියෙන්නේ. නමුත් කැමති විදිහට කියන්නේ අපි නිතරම කියන කැමති විශේෂණ පදයක් එක්කලා මේක අත්‍යවශ්‍ය කරුණකට තමයි පළාත් හරහා අපි සංචරණය කරන්න ඕනේ. මොකද අපි දන්නවා අත්‍යවශ්‍ය කරුණා කියන එක ඔබට සහ මට වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි පොදුවේ වශයෙන් ගත්තහම අත්‍යවශ්‍ය කාරණා තමයි ඔබ රැකී රක්ෂා සඳහා යන එක, පාසලකට යන එක, ඒ වගේම ඖෂධ ලබා ගැනීම සඳහා යන එක, එහෙම නැත්නම් රෝහලක් සඳහා යන එක. ඒතර මේ ආදී කරුණු සඳහා තමයි අපි අත්‍යවශ්‍ය කියන්නේ. ඊට අමතරව දෛනික ඔබේ කෘත්‍යයන් තුකර ගැනීම සඳහා ආහාර දේවල් ලබා ගැනීම සඳහා සංචරණය කිරීම තමයි අපි තවමත් ඕගොල්ලන්ට නිදහස ලබා දීලා තියෙන්නේ මේ දිස්ත්‍රික් සහ පළාත් අතර සංචරණය කරන්න. ඒතර ගිය මාසේ කියන්නේ ඔක්තෝබර් මාසේ 31 වෙනිදා පාන්දර 4ට තමයි දැන් මේ ඔක්කොම ලිහිල් කරලා නව මාර්ගෝපදේශය එළි දැක්වේ. ඔබ දකිනවා ඇති දැන් අපි ශ්‍රී ලංකා ජනතාව වශයෙන් අපි මේ කොවිඩ් 3 වෙනි රැල්ල පසු කරමින් යම් තා දුරකට මේකේ අගභාගයකට යනවා කියන හැඟීමක් අපිට දැනෙනවා ඇති. ඔබ නැවත ප්‍රවෘත්ති බලනකොට ඔබ දකිනවා ඇති දෛනිකව වර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන, ඒ වගේම දෛනිකව වර්තා වන කොවිඩ් නිසා මරුමුවට පත්වන ප්‍රමාණය අඩු. අගය සම්පූර්ණ වශයෙන් ගත්තාම ඔබ සාපේක්ෂව බලනකොට අඩු බවක් දකිනවා. නමුත් මේක අපිට කියන්න බෑ මේ කලින්ට සාපේක්ෂව අපි දැන් මේ සාපේක්ෂවාදීවනි හිතන්න ඕනේ. හොඳයි, ඇත්තටම හොඳයි. නමුත් වෙලා තියෙන්නේ අර අපි හිතාගන්නවා දැන් අපට අවදානමක් නැහැ කියන වපසරයක් ඇති කරගන්නවා. දැන් අපට කොවිඩ් නෑ ලංකාවේ. එතකොට අපි කලින් කිව්වා වගේ මේක ගෝලීය වසංගතයක්. ඒ නිසා නිතරම භාණ්ඩ හා සේවා අන්තර්ජාතික වශයෙන් හුවමාරු වෙනවා. එතකොට අපි දන්නවා මේ රැලි වශයෙන් ගත්තහම එක්සත් රාජධානිය, ඇමරිකාව, නව සීලන්තය වගේම රුසියාව හොඳට මේක පාලනය කරපු රටවල්. නමුත් අපි දකිනවා පහු වෙන්න මේ නිදහස ලැබීමත් සමගම මේ ලිහිල් කිරීමත් සමගම මාර්ගෝපදේශ නැවත සැරයක් දෛනිකව වර්තා වන කොවිඩ් වාසාදිතයන් ප්‍රමාණය සහ මරුමුවට පත්වන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් අපි ලංකාවෙත් ඔබ දකින්න ඇති. මොකද මේ අපි මං කිව්වා වගේ මේ අවුරුදු පොකුරත් එක්කලා ඇවිල්ලා දැන් හිමින් සැරේ අඩු වෙගෙන ගිහිල්ලා උස් පහත් වී මේ සංඛ්‍යාව යනවා. ඒ නිසා අපි අනවශ්‍ය දෙයක් ඇති කරගන්න එපා. දැන් ඔක්කොම වැඩේ ඉවරයි කියලා තවම අපිට වගකීම් ඉටු කරන්න තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු අපි මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ නිසා අවධානමක් ඇතුව වගකීම හිතේ දරාගෙන මේ අලුත් මාසෙ අලුත් දවසේ වැඩ පටන් ගන්න කියන එක තමයි මම ඉස්සෙල්ලාම කියන්න කැමති.
බොහොම වටින අදහසක් එක්ක තමයි අපි අද කතාව පටන් ගන්නෙ. වෛද්‍යතුමිය කිව්ව දැන් මේ මේ උස්පහත් වීමේ අපි දැන් තුන්වෙනි රැල්ලට මුහුණ දීගෙන යන දැන් හතරවෙනි රැල්ලක් එන්නට බැරි වෙයි කියලා හිතන පිරිසක් ඇති, එන්න පුළුවන් කියලා බයෙන් ඉන්න පිරිසක් ඇති. මොකක්ද තත්ත්වය? ඇත්තටම එන්න පුළුවන්ද? ඉඩකඩක් තියෙනවද? කොයි විදිහේ තත්ත්වයකද ශ්‍රී ලංකාව විදිහට අපි ඉන්නේ? ඔව්, මාර්ගෝපදේශ ගත්තහම ප්‍රශ්න තියෙන්නේ දැන් මේක කඩින් කඩට අපි වෙනස් කරනවා. දැනට දීලා තියෙන අපි තාවකාලිකව මේ මාසේ 16 වෙනකන් තමයි දීලා තියෙන්නේ. නමුත් අපි නිතරම හොයා බලනවා මේ රට දෛනික වර්තාවන ප්‍රමාණය අනුව, මිනිසුන්ගේ හැසිරීම අනුව මේක තවදුරටත් මේ ආකාරයෙන්ම කරගෙන යනවද, එහෙම නැත්නම් තව පොඩ්ඩක් ලිහිල් කරන්න පුළුවන්ද කියලා. ඒතර මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ විතරක් වගකීමක් නෙමෙයි. අපි මේක හොඳට හිතට ගත්ත යුතුයි. මොකද මුලින් කිව්වා වගේ අපිට අර පොලිසිය, හමුදාව, මේ ආරක්ෂක කට්ටියව දාලා ඔවා මේක නීතිය කඩනවාද කියන හොය හොයා යන, මං හිතන්නේ ඒ තත්ත්වයට අපි කවුරුත් පත්විය යුතු නෑ. අපි ඔක්කොම වගකිව යුතු පුරවැසියන්. ශාස්ත්‍රතාවය ගත්තහම දකුණු ආසියාද කලාපයේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ට ගැහැණු සහ පිරිමි අතර ගත්තහම 92%කට වඩා වැඩි. කෙනෙකුට දෙයක් අවබෝධ කරලා දුන්නට පස්සේ ඒක හොඳින් ධාරණය කරලා හොඳට හැසිරෙන්න තීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මං හිතන්නේ මේ දැනුවත් වීම ඉතාම හොඳයි. ඔබ දැනගත යුතුයි අත්‍යවශ්‍ය කරුණ කියන්නේ මොකක්ද කියලා. ඒතර අපි දැන් මේ මාර්ගෝපදේශවල දීලා තියෙනවා ඔබ කොහොමද පොදු ප්‍රවාහනයේ යා යුත්තේ. එතකොට දැන් මගියෙක් වශයෙන් ඔබට වගකීමක් තියෙනවා. ඒතර ප්‍රවාහන වෛද්‍යමය බී පුංචි බාධා කිරීමක් කරන්න. හොඳයි, ඔබ නැවතත් අපිත් එක්ක. ඔව් වෛද්‍යමය. ඔව්, එතකොට දැන් මේ ප්‍රවාහන සේවය යනකොට අපි කොන්දොස්තර මහතාට, රෙදුරු මහතාට වගකීමක් තියෙනවා මේ මාර්ගෝපදේශ අනුව ආසන සංඛ්‍යාවට ගැලපෙන පරිදි මගින්ව ගෙනියන්න. ඒතර මගින් හැටියට අපට පොදු වගකීමක් තියෙනවා මම මේ කරන දේ හරිද කියලා ඔළුවට ගන්න. එතකොට ඒක එකක්. දෙවෙනි කාරණාව තමයි අපි දන්නවා දැන් ඊළඟ මාසේ නත්තල් මාසේ හැමෝම ඉතාමත් කැමැත්තෙන් ඉන්නවා ඇති. අවුරුදු ගාණක් තමන්ට කැමැති රිසි ආයුරෙන් මේවා හරියට කරගන්න බැරි වෙන්නේ නැති උත්සව. නමුත් දැන් කොවිඩ් නැහැ කියන හැඟීමෙන් අපි තවදුරටත් අද ඉඳන් වැඩ කරන්න පටන් ගත්තොත් ඉදිරියේදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් මේක අනවශ්‍ය බිය ඇති කිරීමක් නෙමේ අපි මේ උත්සාහ කරන්නේ. ඔබට දැනුවත් වීම මගින් ඔබ ඔබේ වගකීම දිනපතා කරනවා නම්, කියන්නේ සාපිකිතම සමාජයක් හැටියට වගකීමක් තියෙනවා, තනි පුද්ගලයෙක් හැටියට වගකීමක් තියෙනවා. ඔබ නිවැරදි සෞඛ්‍ය ඒ ආකාරයට පිළිපදිනවා නම්, අපි නිවැරදි සෞඛ්‍ය ක්‍රම කියලා කියන්නේ ඔබ දන්නවා අපි ඉතාමත්ම සරල ක්‍රම කිහිපයයි තියෙන්නේ. නිවැරදිවම ආවරණය පාවිච්චි කරන එක, දුරස්ථභාවය තියාගන්න එක, පොදු ස්ථානවලට යනකොට අනිවාර්යයෙන්ම අත සෝදන දේවල්. ඒ වගේම අත්‍යවශ්‍ය කරුණකට යන මේ ඔය හතර ටික හොඳට මතක තියාගන්නව නම් අපිට සාමාන්‍ය ජන ජීවිතේ යන්න පුළුවන්. නමුත් මේක අමතක වෙනවානේ කට්ටියට. මොකද විශේෂයෙන් කාර්යාලවල දැන් අපි දන්නා ලිහිල් කරලා තියෙන්නේ සේවයට වාර්තා කරන්න පුළුවන්. පොදු ප්‍රවාහනයත් එහා සමානව වෙලා තිනවා. ඒතර දැන් කාර්යාලයට ගිහම කට්ටියට අමතක වෙනවා අම්මා මේ උදේ හවස දකින්න කට්ටියනේ මේගොල්ලන්ගේ මට කොවිඩ් ආසාදනය වෙන්නේ නැහැ කියලා. ඒතර මේ පුදුම විශ්වාසයක් ඇති කරගන්නවා තමන්ව උදේ හවස දකින්න කට්ටියත් එක්කලා. ඒතර මේ කොවිඩ් කියන වෛරසයට තමන් මේ ඉන්නේ යාළුවාද, මේ ඉන්නේ තමන්ගේ අම්මද, මේ ඉන්නේ තමන්ගේ බිරිඳද, මහත්තයාද කියන එක වැදගත් වෙන්නේ නැහැ. ආසාදනය වෙන්න පුළුවන් එතන ඒ ස්ථානයේදී ආසාදනය කරන. ඒතර ඔබේ වගකීම තමයි ආසාදිතයෙක් නොවි තව කෙනෙකුට මේක රෝගේ බෝ කරන්නේ නැතුව නිවැරදි ආකාරයට හැසිරෙන එක. ඒතර මේ නිවැරදි ආකාරයට හැසිරෙන එක මං හිතන දැන් අවුරුදු දෙකක් තිස්සේ හැමෝම පුරුදු වෙලා තියෙන්නේ. අපි සාමාන්‍ය මිනිස්සෙක් ගත්තහම අඩු අවම වශයෙන් මාස 3ක් විතර යනවා හැසිරීමකට පුරුදු වෙන්න. ඉතින් මං හිතන්නේ දැන් ගොඩක් කල් දීලා තියෙන ඕගලන්ට හැසිරීම වෙනස් කරගන්න අවස්ථාව. ඉතින් මං හිතන්නේ දැන් තියෙන්නේ මේක අත්හදා බලන්න. මට පුළුවන් ද මේ ස්ථානවලට ගිහිල්ලා නිවැරදි ආකාරයට හැසිරෙන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒ අනුව හැසිරුණොත් මං හිතන්නේ නැහැ මේ නත්තල් මාසේ ආවත් උගලන්ට ප්‍රශ්නයක් වෙයි කියලා. ඉතින් සාපු සවාරිය යන්න කලින් දෙසරයක් හිතන්න, සෙනගඩු ස්ථානවලට ගැවසෙන ස්ථාන අනුව ඒ වගේම වෙලාව බෙදාගෙන පවුලේ ඔක්කොමත් එක්කලාම සාපු සවාරිය යන්නේ නැතුව විශේෂයෙන් අපිත් කියනවා ඔබේ පවුලේ ඉන්න පුළුවන් අවදානම් කට්ටිය, ඉතා කුඩා දරුවන් ඒ වගේම වැඩිහිටියන් විශේෂ රෝගාබාධ තියෙන නිදන්ගත රෝගාබාධ තියෙන කට්ටිය මේගොල්ලන් වගේ දෙදර තියලා තනි පුද්ගලයෙක් ගිහිල්ලා සාපු සවාරි කියලා තමන්ගේ අවශ්‍ය දේ ඉක්මනින් කරගෙන එන්න, තැන් තැන්වල අනවශ්‍ය ලෙස හැසිරෙන්න යන්න එපා. ඒ මගින් ඔබේ කාලයත් ඔබගේ
ආසාදින වීමේ තියෙන අවස්ථාවත් අඩු කරගන්න පුළුවන්. සුරක්ෂිත ජීවිතයක් ඇති කරගන්න පුළුවන්. ඕ වයිට මේ වගේම දැන් පුංචි දරුවන්ට පාසල් විවෘත කරන අපි මේ අධ්‍යාපන ශාස්ත්‍රය ගැන ගත්තොත් ඉදිරියේදී ලබන සතියේදී බොහෝ දුරට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන් සඳහාත් පාසල් විවෘත වේවි. අමතර පන්ති සඳහා ඉඩ කඩ ලැබුණා. මේ විදිහට දරුවන්ට මේ අවදානමට මුහුණ දෙමින් ඒ වගේම තමන්ගේ අධ්‍යාපන කටයුතු වලටත් නියැලෙන්නට යාමතර කටයුතු වලට නියැලෙන්නට ඉඩ ප්‍රස්ථාව දැන් මේ නව මාර්ගෝපදේශය යටතේ ලැබිලා තියෙනවා. මේ තත්ත්වය යටතේ මේ මේ දරුවන් ඒ වගේම අපි මෙතන පුංචි දරුවන් ඉන්නවා, වැඩිහිටි දරුවන් ඉන්නවා, ඒ වගේම දෙමව්පියෝ ඉන්නවා. මේ කාණ්ඩ හැම එකක්ම මොන වගේ වගකීමක් වගකීම් සහගතවද මේ වෙලාවේ ඉන්නට අවශ්‍ය වෙන්නේ මේ තත්ත්වයට මුහුණ දෙන්නට නම්? ඔව්, ඒක මම හිතන්නේ හොඳ ප්‍රශ්න. වගකීම කියන එක පුංචි බාල මහලු හැමෝටම වගකීමක් තියෙනවා තමන්ට උපරිමයෙන් ඉටු කරන්න. එතකොට අර පුරවැසියෙක් හැටියට අපි වගකීම කියනවා වගේ පාසල් විවෘත වෙලා තියෙන ප්‍රාථමිකාංශයේ සහ පෙර පාසල්. එතකොට වැඩිහිටියන් හැටියට ඔබට යුතුකමක් තියෙනවා තමන්ගේ දරුවාව පෙර පාසලට වගේම පාසලට යවනවා නම් මේ යවන දරුවාගෙන් තමන්ගේ නිවසට ආසාදනය රැගෙන එන්නේ නැති ආකාරයට ළමයව හැසිරුවන්න තමන්ට අවවාද දෙන්න පුළුවන්. මම හිතන්නේ වැඩිහිටියන්ට සාපේක්ෂව කුඩා දරුවන් ඉතාමත්ම මේවා හොඳින් ග්‍රහණය කර ගන්නවා. මම හිතන්නේ අපි නිකන් තමන්ගේ දැන් නෑ දයන් ගෙදරට ගියහම සමහර විට කියනවා ඇති ගෙදරට එන්න කලින් අත හොදගෙන එන්න. පුංචි ළමයි දැන් ගොඩක් දැනුවත් වැඩිහිටියන්ට සාපේක්ෂව. ඒක හොඳ මේකක්. නමුත් මේ ප්‍රවණතාවයත් එක්කලා නමුත් පුංචි ළමයි හරිම කැමැති අවුරුදු දෙකකට පස්සේ තමයි කට්ටියව දකින්නේ. ඒගොල්ලන්ට අර අපිට දම්වැල් දාලා සීමා පනවලා ටිකක් අමාරු වේවි එක තැනක තියාගෙන ඉන්න. නමුත් හොඳින් කියලා දෙනවනම් අවධානම පහදලා දෙනවනම් විශේෂයෙන් මුව ආවරණ සම්බන්ධව. එතකොට විශේෂයෙන් අපි දන්නවා දැන් දරුවන් කැමති කතා බහ කරලා ක්‍රීඩා කරලා විශේෂයෙන් දිවා කාලයේදී අර තමන්ට ආහාර ලබා ගන්න ස්ථානයේදී හැමොත් එක්කම කැම පෙට්ටිය අරගෙන බෙදාගෙන කන්න. ඉතින් ඔතන තමයි නැවත ප්‍රශ්නය ඇති වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අර කුඩා දරුවන්ට අපි කියන්නේ බෙදා හදාගෙන කන්න කියන එක. ඉතින් ටිකක් මෙතනදී ඒ හැසිරීම පොඩ්ඩක් වෙනස් කරන්න වේවි. දරුවාට හොඳින් පහදලා දෙන්න. මම හිතන්නේ ඒක පන්ති භාර ගුරුතුමියට වගකීමක් තියෙනවා ළමයිට සැරවැර කරන්නේ නැතුව. ඇයි පුතා ඇයි දුව අපි මේක බෙදාගෙන කන්නේ නැතුව තමන් ගෙන ආපු ආහාරය තමන් ඒක අනුභව කරලා අවශ්‍ය ප්‍රමාණයට ක්‍රීඩා කරලා තමන් ආසාදිතයක් නොවී ගෙදර යන්න පුළුවන් කියන එක කරුණු කාරණා ඒගොල්ලන්ට තේරෙන භාෂාවෙන් ඒ ප්‍රමාණයෙන් පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම දෙමව්පියන්ට වගකීමක් තියෙනවා තමන්ගේ දරුවාට උණ කැස හිඹිරිසාවක් වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම පෙර පාසලට යවන්න එපා, පාසලට යවන්න එපා. නමුත් මම මෙතනදී මතක් කළ යුතුයි හැදෙන හැම උණක් කැස්සක්ම හිඹිරිසාවක්ම කොවිඩ් කියලා හිතන්න යන්න එපා. නමුත් මේ වසංගතයක් නිසා පළමු සැකය කොවිඩ් කියලා හිතුවට කමක් නැහැ. වහාම වෛද්‍යවරයෙක්ව හමු වෙන්න, අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න, සුව වෙලා නැවත ළමයව පෙර පාසලට පාසලට යවන්න. වැඩිහිටියන්ට අපි තවම මීට අමතරව එන්නත් කරන වැඩසටහනක් කියනවා තමන් සුරක්ෂිත වෙන්න අවශ්‍ය එන්නත්කරණය ලබාගෙන. මොකද කුඩා දරුවන්ට තවම ලංකාවේ එන්නත්කරණය සිදු කරන්නේ නැහැ. පෙර පාසල් සහ ප්‍රාථමිකංශයේ දරුවන්ට ඊළඟ සුරක්ෂිතව කරන්න ඔබට වගකීමක් තියෙනවා. ඒ අවස්ථාව ලබා ගත්තාම එන්නත්කරණයටත් යොමු වෙන්න. මේ ටික කරන්න. වගේම දැන් ඔබ මතක් කරා මේ උණ කැස්ස ඉම්බිරිස්සාව මේ වගේ ලක්ෂණත් එක්ක ඒ වගේ ලක්ෂණ තියෙන දරුවන් විශේෂයෙන්ම පාසලට නොයවා පුළුවන් තරම් ගෙදර තියාගෙන මේ ගැන කියද්දී වෛද්‍යවරුනි දැන් කිවිසුමක් පුංචි නහය බුරුල් වීමක් මේ දරුවෙක්ට තියන්න පුළුවන් පීනස තත්ත්ව සෙම තත්ත්ව තියෙන්න පුළුවන්. ඉතින් මේ මේ වගේ තත්ත්වයක් යටතේ කිවිසුමක් යෑමත් දරුවෙක්ට මානසික පීඩනයක් ගෙන දෙන තත්ත්වයකට එන්න පුළුවන් නේද? සමහර දරුවෝ ඔයාට කොරෝනා කියන තත්ත්වයට එන මානසික පීඩනය පැත්තෙනුත් ඒ වගේ පසුබිමක් හැදෙන ඉඩකඩක් තියෙනව නේද මේ පාසල් තුල විශේෂයෙන්? ඔව් වෙන්න පුළුවන්. මොකද හේතුව අපි දන්නවා දැන් මේ රැලි තුනක් කොවිඩ් සඳහා අපි මුහුණ පාපු කට්ටිය හැටියට මං හිතන්නේ ලංකාවේ ඕනම ගෙදරකින් ගිහිල්ලා ඇහුවොත් කොවිඩ් නිසා තමන් ප්‍රශ්නයකට මුහුණ පෑවද කියන්නේ විශේෂයෙන් ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්, මානසික පීඩනය නිසා වෙන, තමන් රෝගාතුර වෙලා රෝහල් ගත වුණා නම් ඔබ දන්නවා තමන්ට තිබුණ මානසිකව තිබුණ අඩුපාඩුකම් තමන්ට තියෙන දැනෙන්නේ නැති කොච්චර අමාරුවකින්ද මේ කොවිඩ් තමන් කොවිඩ් ආසාදිතය කියලා. තවම දැන් පෙරට සාපේක්ෂව වර්තමානයේ ටිකක් එක ලොකුවටම ව්‍යාප්ත වෙන්නේ නැහැ. අපි කියනවා මේක අර ටිකක් ලැජ්ජාශීලී කියන මම වසංගතයට ගොදුරු වෙච්ච පුද්ගලයෙක් කියන එක. නමුත් ඒ මානසික තත්ත්වෙ නිතරම හිතනකොනකොට කුඩා දරුවටත් ඒක අනිවාර්යයෙන්ම හැංගෙනවා. මොකද තාත්තා අම්මාගේ මුහුණ ඉරියව් වෙනස් වෙනකොට තාත්තට මොන හරි ප්‍රශ්නයක් අම්මට මොන හරි ප්‍රශ්නයක් කියලා හිතන දරුවන් ඉන්නවා. ඒතර මේ දරුවෙකුට අපි දන්න මේ තියෙන වර්තමාන කාලගුණ තත්ත්වයත් එක්කලා ඒ ටිකක් වැහිබර කාලගුණයක්
සීතලයි. එතකොට කෙනෙකුට අර කිව්වා වගේ නිකමට සාමාන්‍යට කිවිසුමක් යන්න පුළුවන්. නමුත් අපි කියලා තිනා කිවිසුමක් යනකොට කොහොමද ඒක සිදු කරන්න ඕනේ කියලා. තමන්ගේ වැලමිටේ ඇතුළු පැත්තෙන් ඒ වගේම ටිෂු කඩදාසියක් තියෙනවා නම් ඒව නියමාකාරයෙන් පාවිච්චි කරනවා නම් නිවැරදි ආකාරයෙන් ඒවා පිළිපදිනවා නම් කට බයිවි යුතු නැහැ. නමුත් නිතර නිතර එකම එක පැය 24ක් තුලදී නිතර නිතර කිවිසුම් ඇති වෙනවා නම් අපි ටිකක් හොයලා බලන්න ඕනේ ඇයි කිවිසුම් ඇති වෙන්නේ කියලා. ගුරුවරයා දැනුවත් වෙලා අවශ්‍ය ස්ථානවලට දැනුම් දීලා මං හිතන්නේ අපේ මාර්ගෝපදේශ දීලා තියෙනවා. ඉස්කෝල අරිනකොට පාසල අරිනකොට මොන වගේ දේවල්ද විය යුත්තේ කියන එක, කියන්නේ විශේෂයෙන් අපි කියන සික් රූම් එකක් තිබිය යුතුයි, අදාළ අංශවලට දැනුම් දීම කර යුතුයි, දෙමාපියන් දැනුම් දීම කළ යුතුයි. ඒ වගේ අවස්ථාවකදී දරුවාව හුදකලා කරලා අවශ්‍ය ස්ථානවලට යවලා ප්‍රතිකාර සඳහා යොමු කරගන්න පුළුවන්. අනවශ්‍ය බයක් ඇති කරගන්න යන්න එපා කිවිසුමක් ගිය පළියට. ඔව්, ඒ වගේම දැන් අපි දකිනවා උත්සව සඳහා, විවාහ උත්සව හෝ වෙනත් උත්සව සඳහා තිබුණු සීමාවන් වලත් යම් යම් වෙනස් වීම් සිදු වෙලා තියෙනවා. නමුත් කොයි වගේද අපි ඒ දේවල් සැලසුම් කිරීමේදී අවධානය යොමු කර යුතු වැදගත් ක්ෂේත්‍ර මොනවද? ඔව්, විශේෂයෙන් අපි දන්නවා අමව මංගල උත්සව වගේම මංගල උත්සව වගේම උපන්දින උත්සව සාද වගේ පැවැත්වෙන, මං හිතන්නේ මේ මාස කිහිපය තුළදී මේවා කරගන්න බැරි නිසා ඉතාමත්ම අගතියට පත්වෙච්ච පාර්ශ්ව කිහිපයක්ම තිබුණා. ඉතින් පොඩ්ඩක් ලිහිල් කරමින් අපි යනවා. මාර්ගෝපදේශ අනුව අපි සංඛ්‍යාත්මක අගයන් තමයි දෙන්නේ. ඒ කියන්නේ ඔබ උත්සවය පවත්වන ශාලාවේ තියෙන ධාරිතාවය අනුව ඔබට ඔබේ දැන අපි සාමාන්‍යයෙන් අවමංගල උත්සවයක් වුණාම පැය 24ක් ඇතුළත අපි දන්නවා මේ අවශ්‍ය දේවල් වැඩ කටයුතු සිදු කරලා ඒක නිමා කරන්න ඕනේ. මංගල උත්සවයක් නම් කොච්චර ප්‍රමාණයක් සහභාගි කරව ගන්න පුළුවන්ද කියන සංඛ්‍යාත්ම ගණනක් අපි දීලා තියෙනවා. නමුත් ඉතින් ඔබ තීරණය කළ යුතුයි මේ උත්සව සමයේ තමන්ගේ මේ ප්‍රිය සම්භාෂණය සඳහා කවුද සහභාගි කරවා ගත යුත්තේ. එතකොට මොන වගේ මාර්ගෝපදේශද පිළිපැදිය යුත්තේ? විශේෂයෙන් මූ ආවරණ පැළඳ සිටීම, දුරස්ථභාවය තියාගන්න පුළුවන් එක. එතකොට මේකේ පාර්ශ්ව කිහිපයකට වගකීම තියෙනවා. එතකොට මනමාල සහ මනාලිය පාර්ශ්වේනොත් ඒ වගේම උත්සව ශාලාව සම්බන්ධව වැඩ කටයුතු කරන පාර්ශ්වයන්ටත් සහභාගි වන හැමෝටමත් වගකීමක් තියෙනවා. මේ තනි පුද්ගලට වගකීමක් දරන්න බැහැ මේ අවස්ථාවේ. ඉතින් හැමෝම සාමූහික වගකීමක් ගන්නවා නම් තමන්ගේ දෛනික කටයුතු කරගන්න පුළුවන් නම් මේවා ගැන එච්චර ලොකුවට බය වෙලා මේවට ප්‍රශ්න ඇති කරගෙන එක එකනට ඇඟිලි දික් කරගමින් ජීවත් වීමක් නෙමෙයි සිදුවිය යුත්තේ. තමන්ගේ වගකීම සිහියට අරගෙන කටයුතු කරන තාක්කල් කොවිඩ් වසංගතය සඳහා බය වෙන්න උවමනාවක් නැහැ. දැන් මේ දීලා තියෙන මාර්ගෝපදේශ එක වත්තේ සමහර වෙලාවට කෙනෙක් අපි හිතමු ව්‍යාපාරික ස්ථානයක් හෝ මේ වගේ හෝටලයක් එහෙම නැත්නම් උත්සව ශාලාවක් නඩත්තු කරන කෙනෙක් නැත්නම් හිමිකරුවෙක් මේ දී අනිසි විදිහට මේ සංඛ්‍යාත්මක අංගයන් අනිසි විදිහට භාවිත කරන්නටත් පෙළඹෙන්න පුළුවන් නේද? ශාලාවේ ප්‍රමාණය ධාරිතාවෙන් 3:1 ප්‍රමාණයක් නේද මේ වෙන විට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ මේ අනිසි විදිහට මේ මාර්ගෝපදේශ භාවිත කිරීම සම්බන්ධව ඔබතුමීනි මොකද්ද කියන්න තියෙන්නේ? හරියටම මොකද්ද කරන්නට අවශ්‍ය කියලා මම හිතන්නේ අපි මේ අවස්ථාවක් කරගමු කියන්නේ. ඔව්, මං හිතන්නේ දැන් මේක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙන මාර්ගෝපදේශනේ. එතකොට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවක පිරිසට ගිහිල්ලා පැය 24 පුරා මේ උත්සව ශාලාවල් නිතරම නිරන්තරයෙන් පරීක්ෂා කරන්න නෙමෙයි මෙතන මේ අපි මාර්ගෝපදේශ දීලා තියෙන එක අපි කලින් කිය යුතුයි. එතකොට ඔබ ප්‍රදේශයේ වෙනම ඉන්නවා ප්‍රජා සෞඛ්‍ය සම්බන්ධ වැඩ කටයුතු කරන සෞඛ්‍ය නිලධාරි කණ්ඩායම, අපි කියනවා MOH ડોක්ටර් සමග ඉන්න, PHI මහත්තයා සමග ඉන්න ඒ පිරිස. එතකොට නිරන්තරයෙන් ඒගොල්ලන් විසින් ඔබ ප්‍රදේශයේ මේ උත්සව ශාලාවන් ඒ වගේම උත්සව නිරන්තරයෙන් නිරීක්ෂණය කරනවා ඇති. නමුත් මේගොල්ලන්ගේ දෛනික රාජකාරී වලට අමතරව තමයි ඒ වගේ කීම පැටවෙන්නේ. එතකොට අපි දන්නවා මේ උත්සව ශාලා හිමියන්ට සමහර වෙලාවට මේ ගොඩ කාලයකට පස්සේ තමයි මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. තමන්ගේ ශාලාවේ ධාරිතාවේ යම් කිසි තා ප්‍රමාණයකට උත්සව පවත්වන්න ලැබිච්ච අවස්ථාව. නමුත් තමන් මේක නිසි ආකාරයෙන් නොකරන තාක්කල් නීතිය එතනට ගෙනහැල්ලා තව කෙනෙකුට ප්‍රශ්නයක් ඇති කිරීමට නෙමෙයි මේ දීලා තියෙන මාර්ගෝපදේශය. ඒත් තමන් නිවැරදිව හරියට වැඩ කරනවා නම් ඒ වැඩ කටයුතු තමන්ට බය වෙන්න උවමනාවක් නැහැ. මොකද සමහර වෙලාවට මේ නොවැම්බර් 16න් පස්සේ තමන් නියමාකාරයෙන් හරියට වැඩ ටික කරා නම් මම හිතන්නේ මීටත් වඩා ලිහිල් කරાવી මේ තියෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ. නමුත් ඒ වගකීම ගන්න තමයි අපි දීලා තියෙන්නේ මේ අවස්ථාවක් කරගෙන තියෙන. ඉතින් සබ් පොලිසිය එතනට ඇවිල්ලා ප්‍රශ්න ඇති කරගෙන තමන්ගේ හිතමනාපකම ඇති කරගෙන මේ මේ වැඩ ටිකක් කරගෙන යන ටිකක් අමාරු. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න කට්ටියට අමතරව
රටේ හැමෝටම වගකීමක් තියෙනවා ඒ තියෙන දීලා තියෙන සෞඛ්‍ය උපදේශ අනුව ක්‍රියාත්මක කරන්න. එනිසා කාටවත් ප්‍රශ්නයක් නොවී මම හිතන්නේ අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් හැමෝටම තියෙන වගකීමක් කරන්නම සාපේක්ෂව බලනකොට දකුණු ආසියාති කලාපවලට සාපේක්ෂව අපේ කට්ටියට සාමාන්‍යයෙන් එම ලොකු ප්‍රශ්නයක් නැහැ බයක් කිව්වහම මම හිතන්නේ ටිකක් නිවැරදිව හැසිරෙන්න පුළුවන් කියන්නේ අවබෝධ කරගැනීමේ තියෙන ශක්තිය ටිකක් හොඳටම වැඩි. එනිසා මම හිතන්නේ ප්‍රශ්නයක් වෙයි කියලා. ඉතින් මොකද අපි දන්නවා දැන් රැලි තුනක් මේ වසංගතයත් එක්කලා අපි හිටපු කට්ටිය. ඔබ දන්නවත් තියෙන බැරෑරුම්කම වසංගති. එනිසා හිතට අරගෙන වැඩ කරොත් ප්‍රශ්නයක් නොවේ කියලා අපි හිතනවා. ඒ බය වෙන්නේ නැතුව කොයි විදිහටද මේට මුණ දෙන්න කියන ඔබට අත්තල දෙන්න තමයි අපි අද උත්සාහ කරේ මේ කතාබහත් එක්ක එකතු වෙලා. වෛද්‍යම දැන් අපි දකිනවා මේ ලොง වීකෙන්ඩ්ස් එහෙම නැත්නම් මේ දිගු සතියන්ත එනවා. නිවාඩු දින එනවා. මේ නිවාඩු දිනත් එක්ක අර අවුරුදු ගාණක් විශේෂයෙන්ම මාස කීපයක්ම එක දිගට එක තැන ගෙදරට වෙලා හිටපු බොහෝ දෙනෙක් උත්සාහ කරනවා විනෝද චාරිකා යන්න, රටේ වෙනත් ප්‍රදේශවලට යන්න, පළාත් සීමා දැන් නැති අවස්ථාවක දැන් තව ඉදිරියේදී බොහෝ සෙයින් අපිට මේ දැක ගන්න ලැබේ. මේක සුදුසුද? විනෝද ශාරිකාවක් හැම සුදුසුද? ගිහින් කොයි විදිහටද යනවා නම් යම් හේකි නෑ බෑ ගෙදරක හෝ යනවා නම් තමන්ගේ නිවසින් පිටතට මොකක්ද අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය? ඔව් මං හිතන්නේ මේකත් මානුෂික ප්‍රශ්නයක්. මොකද අපි කොච්චර කිව්වත් මේ සංචරණ සීමා ලිහිල් කරලා තියෙන්නේ පළාත් අතර සංචරණය කරන්න පුළුවන් කියලා දුන්නාම ඔබ දකින්න ඇති ප්‍රවෘත්ති බලපු කට්ටිය මේ දවස් ටිකේ කොහොමද ආයෙත් බාධා කරනවා. හොඳයි, සංචරණ සීමා ලිහිල් කරන්නත් කලිනුත් අපි දකිනවා යම් යම් ප්‍රදේශවලින් වාර්තා වෙලා තිබුණා මේ විනෝද චාරිකාවලට ඉතාමත්ම කැමැත්තෙන් සහභාගි වෙන කට්ටිය. ඉතින් මේක සමහර වෙලාවට ගිය තැන්වල ඡායාරූප අරගෙන ෆේස්බුක් එකේ දානවා මම මෙතනට ගියා මම අතනට ගියා ඔයගලන්ටත් මෙතන යන්න හොඳයි කියලා එක එක ප්‍රතිචාර ඒවට ලයික්ස් ඔක්කොම හම්බ වෙනවා. ඉතින් මං හිතන්නේ මේක ඉතාමත්ම අනුවණ ක්‍රියාවක්. දැන් මේ සංචරණ සීමා ලිහිල් කරේ හේතුවක් ඇතිව. මොකද ජන ජීවිතය අඩාල නොකරන්න, ආර්ථිකය සංවර්ධනය කරන්න, මිනිස්සුන්ට මානසික සුවයක් ඇති කරන්න තමයි අපි මේක කරේ. එහෙම නැතුව දැන් මානසික සුවය ඇති කරගන්න තව විවිධ ක්‍රම ගොඩක් තියෙනවා. විනෝද චාරිකාම යන්න ඕනේ නැහැනේ නේද? එතකොට තමන්ගේ ගොඩක් කල් නොබලපු නැහැදයන් ඉන්නව ඇති. එතකොට ඒ අවශ්‍ය දේ කරලා ආවට කමක් නැහැ නිවෙස් වලට ගිහිල්ලා. නමුත් ඒ නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න තමන්ගේ ගෙදර නෑදෑයෝ තමයි, තමන්ගේ ගෙදර නැන්ද අම්මා මාමණ්ඩි වෙන්න පුළුවන්. නමුත් තමන් දුර බැහැරක ඉඳලා තමයි ඒ ගෙදර යන්නේ. එතකොට මුව ආවරණ පළඳින්නේ නැතුව ස්ථානවලට යන්න එපා. ඒක අනිවාර්යයෙන්ම පළඳින්න. ඉතින් කට්ටිය එකතු වෙලා ඔබ කිව්වා වගේ දිගු සතියන්ත එනවා මේ මාසේ. මං හිතන්නේ දවස් කිහිපයක් ලැබෙනවා. ඉතින් දැම්ම ඉඳන්ම කට්ටිය දැන් සමහරට ප්ලෑන් කරනවා ඇති යන්න ඕනි කියලා. ඉතින් දෙවරක් තුන්වරක් නෙමේ 20 සැරයක් විතර හිතුවට කමක් නැහැ. මන් දැනට මේ අදහසට ගැලපෙන්න ක්‍රියා කරනවද නැද්ද කියන එක. මොකද තවම අපි මේ අන්තරා සමයේ පොඩ්ඩක් එළියට ආපු අවස්ථාව විතරයි. අපිට තවම කියන්නේ අපි 100%ක් සාර්ථකයි කියලා මේ කොවිඩ් වසංගතයේ ලංකාවෙන් තුරන් කරා කියලා. එහෙම තම වෙලා නැහැනේ. මොකද මේක ගෝලීය වසංගතයක්. ඔබ අද ක්‍රියා කරන ආකාරය අනුව තමයි ඔබේ හෙට දවස නිර්ණය වෙන්නේ. ඒ නිසා ලොකු වගකීමක් තියෙනවා. ඉතින් ඔබේ මානසික සතුට ඇති කරගන්න පුළුවන් විනෝද චාරිකා සම්බන්ධව දැනට මං හිතන්නේ ඔබ පිඹුරුපත් හදන්න යන්නේ නැතුව තමන්ගේ අත්‍යවශ්‍ය කරුණකට විතරක් සහභාගි වෙන්න උත්සාහ කරන්න. මං කව විශේෂයෙන් රැකියා ස්ථානවලට යන එක දෛනික ඔබට අවශ්‍ය ආහාර භෝග ලබා ගැනීමට, ඊට අමතරව මේ වගේ ස්ථානවලට යන එක තමේ මාසෙට මදක් පමා කරන්න කියන පණිවිඩය තමයි මට කියන්න තියෙන වෛද්‍යවරයෙක් හැටියට. වෛද්‍යමය එක බොහොම වැදගත්. මම හිතන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේක. අර ගොල්ලොත් යනවා මේගොල්ලොත් යනවා අපි විතරයි ගිහින් නැත්තේ කියන තැනට ඔබතුමිය කිව්වා වගේ මේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඒ ලැබෙන ප්‍රචාරණ එක්ක බොහෝ දෙනෙක් පෙළඹෙනවා ගැන හිතන්න. ඔන්න ඔබට යලිත් වරක් වෛද්‍යමය කිව්වා වගේ 20 වතාවක් හෝ හිතන්නට කරුණක් තමයි මේ මතක් කරේ. ඒ වගේම දැන් අපි මේ කතා බහ අතරතුර කෝවිඩ් කියුවම මතක් වෙන ඊළඟ දේ තමයි එන්නත් කරණය ගැන. අපි දැන් මේ වෙන විට නම් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරය අති බහුතරය එන්නත් කරන ලක් වෙලා තියෙනවා. මාත්‍රා දෙකම ලබාගෙන තියෙනවා. නමුත් තවමත් ඉන්නට පුළුවන් වෛද්‍යමය එකඳු එන්නතක් හෝ ලබා ගත්තේ නැති කාණ්ඩ. අපි මේ කුඩා දරුවන් හැර අනෙත් කාණ්ඩය ගැන කතා කරන්නේ. ඉතින් ඒ වගේම සමහරු මේ දවස්වල කතා වෙන දෙයක් තමයි තුන්වෙනි මාත්‍රාවකුත් ලබා ගන්න වේවිද කියන දේ. ඉතින් මේ ගැන ඔබතුමියකින් දැනගන්න කැමති තවමත් විශේෂයෙන් එන්නත් ලබා නොගත් ඉරිසගෙන අපි අවධානයම් කරලා කතා කරොත් ශ්‍රී ලංකාවේ ජනගහනය ගත්තාම මිලියන 22කට සාපේක්ෂව ප්‍රමාණයක් ඉන්නවා.
ඇතරම නිරන්තරයෙන්ම දැන් සාපේක්ෂව බලනකොට එන්නත් කරන වැසටහන බලනකොට ගෝලීය වශයෙන් ලංකාවේ හොඳ ප්‍රවණතාවයක් තියෙනවා. අපි මුලදී දැක්කා යම් යම් කාණ්ඩවල කොටස්වල එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්නා විවිධ පාර්ශවයන්ගේ හේතු තියෙන නිසා ඒක ලංකාව විතරක් නෙමේ ඕනම රටක ඇති වෙන්න පුළුවන් සිද්ධියක්. නමුත් ඒ අතරින් බහුතරයක් ලංකාව මම හිතන්නේ 62.5% ප්‍රමාණයක් අපි ජනගහනේ එන්නත් දෙකම ලබාගෙන තියෙනවා කොවිඩ් වසංගතය සඳහා අපි යොමු කරපු එන්නත්. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක්. නමුත් ඔබ කිව්වා වගේ තව කුඩා කොටසක් ඉන්නවා මම ගෙලියෙන් ගෙදරින් එළියටවත් යන්නේ නැහැ. මම ගේ ඇතුළමයි ඉන්නේ. අනිත් එක මට ඔය එන්නත ගත්තාම මට අතුරු ආබාධ එන්න පුළුවන් කියලා අනවශ්‍ය බියක් මිත්‍යා මතවලට ටිකක් නැඹුරු වෙලා තවමත් මේක ප්‍රතික්ෂේප කරන කණ්ඩායම් කිහිපයක් ඉන්නවා. සුළු වශයෙන් ඉන්නවා. ඉතින් ඔබ දැනගත යුතුයි ඔබ මේක බෝවන ක්‍රමය දන්නවනේ. දැන් ඔබ සමහර කොටස් කියනවා තමන් හරියට නිවැරදිව මේ අත හෝදනවා නම් ආවරණය දානවා නම් මම එළියට යන්නේ නැත්තම් මට බෝවන ක්‍රමයක් නැහැ. නමුත් ඔබ හිතන්න ඕනේ අපි එළියට ගිහිලා එන කට්ටියක් ඔබේ ගෙදර ඉන්නවා. අපි හතර පැත්තෙන් අඟුල දාගෙන නෙමෙයිනේ ඉන්නේ. අපි විතරක් නෙමෙයි ජීවත් වෙන්නේ. තව ඉන්නවා සමාජයේ මිනිස්සු. ඒතර ඒගොල්ලන්ගෙන් විසින් නැවත ඔබේ ගෙදරට නිවසට අරගෙන එන්න පුළුවන් මේ විස බීජය. එනිසා ඔබ සුරක්ෂිත වෙලා නැත්තම් එන්නත් මගින් ඔබට අවදානමක් තියෙනවා. එනිසා තවම ඔබ පරක්කු නැහැ. ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කණ්ඩායම හමු වෙලා තමන්ගේ ප්‍රදේශයට අදාළ එන්නත මාත්‍රා දෙකකින් අද වෙනකොට දැනට ලංකාවේ මාත්‍රා දෙකකින් තමයි යන්නේ එන්නත ලබා ගන්න තවමත් පරක්කු නැහැ. ඒ වගේම අද දිනේ තමයි සුවිශේෂී දිනයක්. අපි තුන්වෙනි මාත්‍රාවක් ගැනත් කතා කරා. මොකද අපි මේක අපි සාමාන්‍ය නිරන්තරයෙන් මේ අපි කියන්නේ මේක එවිඩන්ස් බේස් මෙඩිසින් කියලා. කියන්නේ අත්හදා බලමින් මේක අපි අධ්‍යයනය කරන වෛරසයක්නේ. සමහරට අද තියෙන දත්ත හෙට තම මාසයකින් අවුරුද්දකින් වෙනස් වෙන්න පුළුවන්. අපි නිරන්තරයෙන් මේක අධීක්ෂණය කරන මගින් තමයි නිර්ණය කරන්නේ මේකට අවශ්‍ය වෙන ප්‍රතිකාර මොනවද කියලා. ඒතොර ඒ දත්ත දීලා තියෙනවා දෙවෙනි මාත්‍රාවකට පස්සේ තුන්වෙනි මාත්‍රාවකටත් යන්න පුළුවන් කියන එක මම හිතන්නේ සෞඛ්‍ය ජෙනරාල් තුමා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරා තුන්වෙනි මාත්‍රාවක් ලබා ගත යුතු කණ්ඩායම් කවුද කියලා. අපි මුලදී එන්නත් කරන්නේ පටන් ගත්තේ ඉදිරිපෙළ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න කට්ටියට, ඒ වගේම යුද හමුදාව සංචාරණ ශේෂ්ත්‍රයේ ඉන්න කට්ටියට විශේෂයෙන් අවධානම් කණ්ඩායම කට්ටිය සඳහා තමයි තුන්වෙනි මාත්‍රාව පළමුවෙන් පටන් ගන්න. ඊට පස්සේ තමයි අවුරුදු 60ට වඩා වැඩි 30 60 20ට වඩා වැඩි කියන පිරිස සඳහා ක්‍රමානුකූලව ඒක කරගෙන යාවි. ෆයිසර්ට තමයි දැනට අපි තුන්වෙනි මාතාවක් හැටියට දෙන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් එහෙම අවස්ථාවක් ඔබට හම්බ වුණොත් ඒ අවස්ථාවට බය වෙන්න නැතුව ගිහිලා තුන්වෙනි මාත්‍රාවත් ලබා ගන්න. කිසිම කලබලයක් ඇති කරගන්න යන්න එපා. මේ ක්‍රමානුකූලව යන්නේ. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මම එකදු මාත්‍රාවක්වත් ලබාගෙන නැහැ මට තුන්වෙනි මාත්‍රාව ගන්න පුළුවන්ද කියන එක. එහෙම එකපාරටම තුන්වෙනි මාත්‍රාව ගන්න බැහැ. මොකද දෙවෙනි මාත්‍රාව අරගෙන මාස 6කට පස්සේ තමයි තුන්වෙනි මාත්‍රාව ලබා ගන්න ඕනේ. ඉතින් ඒ කාල සීමාවක වකවානු ඒ විදිහට ගැලපෙනවා නම් ඔබ ඒ කණ්ඩායමකට අයිති වෙනවා නම් තමන්ගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කණ්ඩායම හමු වෙලා ඒ සඳහා යමු වෙන. ඒක තමයි දෙන්න තියෙන පණිවිඩය. ඔව්, ඒනත් කරන්නේ ගැන. දැන් මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීමේදී වෙනස් කිරීමේදී පාර්ශ්ව බොහෝමයක් ගැන අවධානය යොමු කරන්න තියෙනවා. වෛද්‍ය මෙත් ගැන මතක් කරා. දැන් මේ අතර අපි දැක්කා සිනමාහ විරුද්ධ කිරීමට අවසර ලැබුණ සුපිරි වෙළඳසල්, ඒ විතරක් මේ ආපන ශාලාවල අසුන්ගෙන යම් පිරිසකට ඒ ප්‍රධාරිතාවේ හැටියට. ඉතින් මේ වගේ සංචාර සීමා ලිහිල් වෙද්දී අතරම විශේෂම ආගමික වත්පිළිවෙත්වලට ආගමික ස්ථානවල සිටීමට නියමිත පිරිසක් නැත්නම් සිටිය හැකි ප්‍රමාණයක් මේ විදිහට මේ සංඛ්‍යාත්මක අගයන් එක්ක දැන් මේ වෙන විට මාර්ගෝපදේශ ලබා දීලා තියෙනවා. අපි ඒ ගැන යම්කිසි දැනුවත් කිරීමක් මේ වෙලාවේ කළොත් හොඳයි කියලා හිතනවා වෛද්‍යමේ අපේ ජනතාවට. ඔව්, මම හිතන්නේ අපේ රටේ ගත්තහම විවිධ ආගමික වලට ආයතන වෙන ජන කොට්ටාශය ඉන්නවා. ඒතර ඉදිරියේදීත් එක එකගේ උත්සව නැවත පැවැත්වෙනවා ඇති. එතකොට සංඛ්‍යාත්මක අගයක් ආගමික ස්ථානවලට දුන්නේ නැති වුණත් ඉදිරියේදී අවශ්‍ය ස්ථානවලට නියමිත කාලයේදී ඉදිරිපත් කරાવી පොදු දේ තමයි දුරස්ථභාවය තියාගන්න. නිවැරදිව අත සෝදන එක, නිවැරදිව මුවාවරණය පළඳින එක, අත රන්ටු වශයෙන් සෙනක එකතු වෙලා කරන ආගමික උත්සවට සහභාගී නොවෙන්න සහ සංවිධානය කරන්න එපා කියන පොදු පණිවිඩය තමයි දීලා තියෙන්නේ. අර ඔබ කිව්වා වගේ සිනමා ශාලා මේ නැවත ඒක විවෘත කරලා තියෙන්නේ. එතකොට ධාරිතාවෙන් අපි කියන්නේ 25% ප්‍රමාණයක් තමයි ධාරිතාවේ තිබිය යුත්තේ. මම හිතන්නේ ඔබ කිව්වා වගේ අර
විනෝද චාරිකාවට යන්නත් බැරි නම් අපි මානසිකව ආතතියෙන් පත් නොවිසිටිනටත් එක ඔන්න අවස්ථාවක් අපිට දීලා තියෙනවා ඔබ ළඟම තියෙන සිනමාහල නේද? අනිවාර්යයෙන්ම ළඟම තියෙන සිනමාශාලට ඔබ කැමති චිත්‍රපටයක් තියෙනවා නම් සිනමා පටයක් තියෙනවා නම් ගිහිලා බලන්න පුළුවන් ඔබේ පවුලේ කට්ටියත් එක්කලා ඒ ධාරිතාවය ගැලපෙන්න. ඉතින් ඒ වගේ දේවල් ඔබට ලබා දීලා තියෙන්නේ ඔබේ සාමාන්‍ය ජන ජීවිතයට ගැලපෙන ආකාරයෙන්. ඉතින් මේක අනවශ්‍ය ලෙස මේ නිසි ආයුරෙන් පාවිච්චි නොකිරීම නිසා නැවත අමාරුවට පත් වෙන්නේ අපිමයි. ඒකත් අපි නිතර අවධානය කරන්න ඕනේ. හිමින් සැරේ ලිහිල් කරගෙන යනකොට ඔබ ඒවට සහභාගි වෙන්න නියමිත ආකාරයෙන් ඒවටත් ඒ තියෙන මාර්ගසට ගැළපෙන ආකාරයෙන් ක්‍රියා කරන්න. ඉතින් ඒ අනුව අපි ඉදිරියේ සුභවාදී වෙයි කියලා හිතමු. ඉතින් ඒ බලාපොරොත්තු ඇතුව තමයි ජීවත් වෙන්නත් ඕනේ. හැමතිස්සෙම නෙගටිව්ව හිතන්න බෑ. ඍණම හිතන්න ඕනේ, ධනාත්මකව හිතන්න පුරුදු වෙන්නත් ඕනේ. අනිවාර්යයෙන්ම ඉතින් ඒක බොහොම වැදගත් කරුණක් වයිති මේ අවසන් වශයෙන් මතක් කරේ. අපි ගොඩක් ශේෂ්ත්‍ර ආවරණය කරා, අධ්‍යාපනය ගැන කතා කරා, ප්‍රවාහනය ගැන, ඔබ ඔබේ මානසික සුවය උදෙසා මොනවද කළ යුත්තේ නොකළ යුත්තේ මේ හැම දෙයක් ගැනම අපි මේ ලැබුණු වෙලාවත් එක්ක කතා කරා. විශේෂයෙන්ම මේ සෞඛ්‍ය මාර්ග උපදේශ වෙනස් වීමත් එක්ක ඉදිරි සති කිහිපය තුළදී ඔබ ඔබේ සෞඛ්‍ය ගැනත්, ඔබේ ආදරණීයයන් ගැනත්, ඒ වගේම රට ගැනත් හිතමින් කොයි විදිහටද කටයුතු කළ යුත්තේ කියන තොරතුරු තමයි අපි ඔබට දෙන්නට පෙළඹුණේ මේ අවස්ථාවේ. ඉතින් අපිත් එක්ක එකතු වුණු ප්‍රජා සෞඛ්‍ය ජ්‍යෙෂ්ඨ ලේකක අධිකාරී වෛද්‍ය දේශාන හේරත් වෛද්‍යතුමින්ට අපි ස්තුතිවන්ත වෙනවා මේ කතා බහට එකතු වෙලා. බොහොම වැදගත් කරුණු කිහිපයක් ගැන අපි අවධානය යොමු කරා. ඔබතුමියට බොහොම ස්තුතියි. අයිබෝවන් වෛද්‍යතුමිය. අයිබෝවන්.